ඉතින් පින සහ කුසලය කියන එක කියන්නේ එකම දෙයට දෙවිදිහකට විස්තර කරා. වචන දෙකක් විතර වෙලා තියෙනවා. කියන්නේ උදාහරණයකට අපි මුං ගස්සට කියනවා ගච්ඡ කියලා. ගච්ඡ කියලා කියන්නේ උඩට යන නිසා. ඊටසේ කියනවා පාදප කියලා. පාදප කියලා කියන්නේ වතුරේ කකුලෙන් වතුර බොන නිසා. මුල් වලින් වතුර ගන්න. එකම දෙයට ඒ දෙහි තියෙන වෙනස් ලක්ෂණ නිසා නම් දෙකක් දීලා තියෙනවා. ඒ වගේ යම් කිසි ධර්ම ටිකක් හිතේ හට ගන්නවා යහපත් ධර්ම. මේ ධර්ම හට ගන්නකොට අකුසලයෝ නැසෙනවා. අකුසලයෝ යටපත් වෙනවා. අකුසලයෝ සමහරට කැපෙනවා. ඒ වගේ ඒවට කියනවා කුසල කියලා. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති ඊටි කුසලාණ කිය. තව නිර්වචන තියෙනවා ඒකට. ඉතින් එතකොට ඒ අකුසලයෝ කපන නිසා විනාශ කරන නිසා කුසල් කියලා කියනවා. දැසිනා චිත්තසංතානං කුණාකීති පුඤ්ඤං. කියන්නේ චිත්තසංතානයේ අකුසල් වලින් පිරිසුදු කරන නිසා ඒ ධර්මයටම කියනවා පින කියලා. ඒ ගුණධර්ම වලටම පින කියලා කියනවා. ඒ නිසා යම්කිසි ගුණධර්ම ටිකක් සංතානයේ හටගන්නවා. ඒ හටගන්නේ වලින් අකුසල් නැසෙන නිසා ඒකට කුසල් කුව. ඒකෙම සිත පිරිසුදු වෙන නිසා ඒකට පුඤ්ඤ කියලා කිව්වා. ඒ වගේම තව එකක් තමයි පූජ්‍ය ආත්ම භාවයක්. පූජ්‍ය භව. ඒ කියන්නේ වන්දනීය භව ඇති කරවන නිසා වන්දනීය භාවයේ ගරු සම්භාවනීය භාවයක් ඇති කරවන නිසා ඒක කරන කෙනා. ඒ වගේම ඒ විශේෂයෙන් මේ ඒ උසස් පුද්ගලයෙක් බවට පත් කරවන නිසාත් පුණ්‍ය කියලා කියනවා. උලාර ආත්ම භාවයක් ඇති කරවන නිසා, ඒ කියන්නේ දිව්‍යමය ආදී ආත්ම භාව වලට පත් කරවන නිසා මරණයම. ඒ නිසාත් ඒ ගුණධර්ම වලට පුණ්‍ය කියලා කියනවා. ඒ නිසා එකම ඊට පස්සේ ඥානයෙන් අරගතිය යුතු නිසා කුසල කියලා කියනවා. මේ ಗುಣධර්ම මොකද සම්මා දිට්ඨිය පදනම් කරන්නේ ගොඩක් දාර කුසල කරන්නේ. ඒ නිසා දැන් මේ කියන ಗುಣධර්ම ටික එක එක ක්‍රමවලින් විස්තර කරලා තියෙනවා. මේ විස්තර කරපු ක්‍රමවේදී එකක් තමයි කුසල කියලා කිව්වා. එකක් තමයි පුඤ්ඤ කියලා කිව්වා. එකක් තමයි කල්යාණ ධර්ම කියලා කිව්වා. අවතාවතනක අපන්නක ප්‍රතිපද අපන්නක ධර්ම කියලා. ඒකම ධර්මයට නානා නම්. ඉතින් පින සහ කුසලය කියන වචන දෙක විතරක් ප්‍රශ්න කරන්නට සමහර අය ඉදිරිපත් වෙනවා. ඉතින් ඒකට හේතු හිතා ගන්නට බෑ. ඒක ඇස ගොඩක් ගන්නාලා අර සූත්‍රයක තියෙනවානේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා කියන එක. ඒ වචනේ අරන් කියනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඉතින් පින වලට කුසල් වලට තව ඕන තරම් ගේ වචන සමාන වචන තියෙනවා. ඉතින් ඒවා ඒවානුවත් එහෙනම් අපිට තර්කයේ ගේන්න පුළුවන් මොකද්ද කල්යාණ ධර්ම කියලා කිව්වේ? මොකද්ද පින කියලා කිව්වේ? මොකද්ද කුසලය කියලා කිව්වේ? මොකද්ද අපන්නක ධර්ම කියලා කිව්වේ? සත්පුරුෂ ධර්ම කියලා කිව්වේ. ඉතින් ඒ වගේ එක එක විදිහට හැම වචනයකට එහෙනම් ওই අර්ථකථනය ගේන්න පුළුවන්. ඒ නිසා මේ ඒකේ ලොකු පදනම් සහිත බවක් නැහැ. ඒක දෙකක් ලෙස කතා කරන්නේ. මෙහෙමයි ඉතින් ඒක එකම ධර්මය නම් දෙකකින් හඳුන්වනකොට ඒ නම් දෙකේ තියෙනවා ඒ ධර්මයේ කෙරෙහි බලපු කෝණ දෙකක්. ඒකට අපි ಗುಣ ධර්මය කියන එක තමයි එක දෙය ගන්න ඕනේ. ඒකේ තියෙන අකුසල් නැසන බව පදනම් කරගෙන ඒක හඳුන්වනවා. ඒකට කුසල් කිව්වා. හිත පිරිසුදු කරන ලක්ෂණය පදනම් කරන් ඒක හඳුන්වනකොට පුණ්‍ය කියලා කිව්වා. ඒ හැර ඒ ධර්මයේ වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ සමහර විට දෙන්න පුළුවන් සසර දිග්ගස්සනේම පින් සසර නිවනට යන ඒවා කුසල්. ඒකට තේරවාද සම්ප්‍රදායේ අටුවාවල විශේෂ වචනයක් තියෙනවානේ. සසරට හේතු වෙන සසර දිග්ගස්සෙන්නට හේතු වෙන සසර ප්‍රාර්ථනා කරගෙන කරන කුසල් වලට කියනවා වට්ටගාමිනී කුසල් කියලා. වට්ටේ කියන කියන්නේ ත්‍රිවිධ වට්ටේනේ. ක්ලේශ වට්ට, කර්ම වට්ට, විපාක වට්ටේ. සංසාරය කියන එකනේ. ඒ සංසාරයට හේතු වෙන දිග්ගස්සෙන්නට හේතු වෙන කුසල් වලට කියනවා වට්ටගාමිනී කුසල්. සසරෙන් එතර වෙන්නේ විවට්ඨයට නිවනට හේතු වෙන කුසල් වලට කියන විවට්ඨගාමිනී කුසල් කියලා. ඒ නිසා සසර දිග්ගැස්සෙන කුසල් වලට වට්ඨගාමිනී කුසල් කියලා නිවනට හේතු වෙන කුසල් වලට විවට්ඨගාමිනී කුසල් කොහොම හරි පැහැදිලි. ඔක අපේ ගාමුනි ලොකු සානස්සේ ඊටාම පැහැදිලි විස්තරයක් දෙනවා ඒක ධර්මදේශනා කීපයක. ඉතින් ඊට අමතරව ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ මාපි මා භික්කවේ පුඤ්ඤානම් බහිත්ත මහණෙනි පිනට බය වෙන්නට එපා. ඉතින් ඒක සසර සමහරවල් සසර දිග්ගැස්සෙන්ද පින තිබ්බා නම් ඉතින් බුදුරජාණන් සෙම කියන්නේ නැහැ නේ. බුදුරජාණන් සෙම කියන්නේ අසුරු සනන් ගහන කලන්වත් තරම්වත් මම භවේ වර්ණනා කරන්නේ නැහැ. එහෙම කිය බුදුරජාණන් වහන්සේ
බය වෙන්නට එපා කියලා යෝජනා කරන්නේ නැහැ. ඉතින් ඒ අසුසනක්වත් වර්ණනා කරන්නේ නැත්තේ සාංසාරික දුක පදනම් කරගෙන. ඉතින් කිනට බය වෙන්න එපා කියලා කියන්නේ මොනවද? ඒක තුලින් සසරදී සැප සම්පත් ලබා දෙන එක සහ නිවනටත් හේතු වෙන නිසා. නිවනටත් හේතු වෙන නිසා. ඒක හරහා. ඉතින් දැන් එහෙමනම් මේ දෙකේ අර පින සහ පව, කුසලයේ සහ කුසලයේ කියන වචන යුගලපද ලෙස යොදනවා වගේ තියෙන පුළුවන්. ඒක සබ්බපබ්බස ගාතාවෙත් එහෙනම් වෙනස් වෙන්න දෙපහේ දැන්. මොකද පිනට එහෙම තියෙන පව සාමාන්‍ය. කුසලයට එහෙම තියෙන අකුසලයේ. ඒකට මොනවාද? සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා. ඒක වෙන්න ඕනේ සබ්බ අකුසලස්ස කරන අකුසලස්ස උපසම්පදා නැත්නම් සබ්බ පාපස්ස කරන පුඤ්ඤස්ස උපසම්පදා වෙනවා. ඒ වගේ එහෙම යුගල වශයෙන් සම්බන්ධයක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේගේ යොදලා තියෙන්නේ සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා. පාපය කියන්නේ අකුසලෙමයි. පින කියන්නේ කුසලෙමයි. ඒකේ තේර වාදයේ ඇටියට කිසිදු පදනමක් නැහැ මේ දෙකක් කියලා කියන්නේ. එහෙම කාට හරි ඕන නම් අර සසරට හේතු වෙන කුසල් සහ නිවරට හේතු වෙන කුසල් කියලා කියන්නේ. ඒකට කියන්නේ වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල්. පින සහ කුසලයි කියන වචනේ තෝරගන්න හොඳ නැහැ ඒක. ඉතින් අර සම්මාදිට්ඨි සූත්‍රයේ ඉන්නේ සාසවා පුඤ්ඤ භාගියා කියලා කියන්නේ සාසව කියලා කියන්නේ ලෞකික කියන එක. කෙලෙස් වලට අරමුණු වෙනවා කියන එක. ඉතින් ඒක විදර්ශනා කුසලයේ පවා සාසවයි. ආශ්‍රවන්ට අරමුණු විය හැකියි. ඒ නිසා මේ ඒක එහෙම මේ පදනමක් තියෙන ප්‍රකාශය නේ තේරවාදයේ හැටියට පැහැදිලිවම පින කියන්නේ කුසල් කියන්නේ එකම ಗುಣධර්ම වලට යොදපු නම් දෙකක් සම්මුතියේ දෙකක් පරමාර්ථ එකක් පරමාර්ථ වශයෙන් එකක් තමයි සම්මුතියෙන් දෙකක් කියන එකේ තේරුම ඒ කියන්නේ වචන දෙකක් කියන එක වෙන්නේ එහෙම එහෙම කිව්වට නම් ඉතින් ගැටලුවක් නැහැ නේද දැන් පරමාර්ථ වශයෙන් ගත්තම එකම ධර්මය නම් දෙකක් දීලා තියෙනවා නම් දෙක දීලා තියෙන්නේ ධර්මයේ සතු ගුණාංග දෙකක් නිසා. ඒ නිසා එක සම්මුති වශයෙන් දෙකක් පරමාර්ථ වශයෙන් එකක් කියනවට වඩා එකම ධර්මයට දීපු නම් දෙකක් කියලා කිව්වම හරි. ඉතින් ඒක සම්මුති දෙකක් කියලා කෙනෙක්ට කියත හැකි නාම පඤ්ඤාති දෙකක් කියලා. නමුත් ඒකෙන් ගන්න වෙන්නේ මේ පරමාර්ථ ධර්මයේ තියෙනම තවත් එක්තරා qualities දෙකක්. ඒ නිසා ඒක වඩා සුදුසු කියන්නට එකම ධර්මයට දීපු නම් දෙකක් කියන එක.